මේදවස්වල ළමයි වැඩිපුර මහණ දේ තමයි ඒවල් වලට ආර්ට්ස් කරලා වෙන රටකට යන්න බැයිද කියන එක. ඉතින් ඒකට උත්තරේ තමයි ඔයාලට ඒවල් වලට ආර්ට්ස් කරලා වෙන රටකට යන්න පුළුවන්. ඉතින් සමහර ළමයි කැමති ආර්ට්ස් කරලා ඒවල් වලට ඒවල් රිසල්ට් ආවට පස්සේ උපාධියක් කරන්න වෙන රටකට යන්න. තවත් සමහරක් ළමයි කැමති පළවෙනි උපාධිය ලංකාවේ කරලා තමන්ගේ දෙවෙනි උපාධිය, ඒ කියන්නේ මාස්ටර් එක සඳහා වෙනත් රටකට යන්න. ඒ වගේම තමයි තවත් සමහර ළමයි කැමති ඒ ලෙවල් වලට ආර්ට්ස් කරලා ඒ ලෙවල් රිසල්ට් එක ගැන හිතන්නේ නැතිව මොකක් හරි රැකියාවක් සඳහා වෙන රටකට යන්න. ඉතින් මේ කියන කාරණා හැම එකක්ම ඒ ලෙවල් ආර්ට්ස් කරපු ළමයෙක්ට කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතාගෙන ඉන්නවා නම් ඒ ලෙවල් ආර්ට්ස් කරලා උපාධියක් සඳහා පළවෙනියටම වෙනත් රටකට යන්න ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ ලෙවල් ආර්ට්ස් කරනකොට තමන් තෝරගන්න විෂයන් පිළිබඳව ඉතාම හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාලා හිතන්න ඔයාලා මොන හරි විෂයන් තුනක් කරනවා කියලා උදාහරණයක් විදිහට සිංහල, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය වගේ. හැබැයි ඔයාලගේ අදහස තමයි ලංකාවෙන් වෙනත් රටකට යන එක තමන්ගේ පළවෙනි උපාධිය කරන්න. ඔයාලා හිතනවද ඒ වගේ විෂයන් තුනක් කරලා ඔයාලට වෙන රටක මොකක් හරි උපාධියක් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා? ඉතින් පළවෙනිම දේ තමයි ඒ ලෙවල් ආර්ට්ස් කරන ළමයෙක් වුණාම ඔයා උසස් පෙළින් පස්සේ හෝ පළවෙනි උපාධියෙන් පස්සේ වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් විෂයන් තෝරා ගැනීමේදී අනිවාර්යෙන්ම ඒ විෂය රැකියා මූලික ඒ වගේම තමයි වැඩදායි විෂයක් කරන්න වග බලා ගන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව මේ වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩාක් ළමයි විදේශගතව අධ්‍යාපනය ලබන්න කැමති. ඒ වගේම තමයි ඒ රටවල්වල හැමදාටම ජීවත් වෙන්න අවශ්‍ය, ඒ කියන්නේ PR එක, එහෙමත් නැත්නම් රෙසිඩෙන්ස් එක, ඒ වගේ දේවල් ලබා ගන්න කැමැත්තෙන් ඉන්න හින්දා අනිවාර්යයෙන්ම හොඳම දේ තමයි ඔයාලා ඒ රටවල්වලට ගැලපෙන්න විෂයන් මෙහෙදි කරන්න උත්සාහ කරන එක. ඉතින් ඔයා මොකක් හරි යන්න කැමති රටක් තියෙනවා නම් හැම වෙලාවෙම ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න ඒ රටේ මොන මොන රැකියා අවස්ථාද ඔබට තියෙන්නේ කියලා. ඉතින් ඒ රැකියා අවස්ථා සඳහා යන්න ඔයාලට ලංකාවේදී කරන්න පුළුවන් විෂයන් මොනවද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම හොයලා බලන්න මතක තියාගන්න. එහෙම නැතුව ඒ වගේ දෙකට අවශ්‍ය නොවන වෙනත් විෂයන් කරලා පස්සේ ඔයාලට හිතෙන්න පුළුවන් අපරාධේ මම මේ විෂය කරා නම් අද මට මේ රටේ මම කැමතිම රටකට ගිහිල්ලා ඉන්න තිබ්බා කියන එක. ඉතින් පොදුවේ කියනවා නම් මොන මොන විෂයන්ද ඔබට හදාරන්න හොඳ කියලා වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට IT වගේ විෂයන්, ඒ වගේම ඉංග්‍රීසි විෂය, ඊට අමතරව ආර්ට්ස් කරන ළමයෙක් විදිහට භාෂා විෂයන් කරන්න පුළුවන් නම් ඔබට ඒක හොඳ දෙයක් වේවි ඔබ වෙන රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නකොට.